පාත්‍රී දය ස්වාධනකොරති සමගෙන් ඔබහමුවන මම නිමේෂ සමත් සංකල්. මම මදු නිකා කරපුු ගැල ප්‍රථමයෙන් පුවත් සිරස්ත. කොරෝුණාවෙන් රතු වුණු ශ්‍රී ලංකාව කහා පැහැයිෙන් කොළවිෙන ලකුණු පෙනෙද්දී අදත් පොසිටි් එක්දහස් හැත්තෑ හතරක් මරණ හැත්තෑ එකයි. චෝදනා ගැන පරීක්ෂණයක් ඉල්ලු බන්ඳුලගෙන් සඩය. ඇය හතරක් ප්‍රශ්න කරයි. පොලිසියේ බුද්ධි අංශයේ වටසැබ් ගිනුම ගැන පොලිසියෙන් පරීක්ෂණයක්. කුළුබඩුවට හොඳ කලක් අරන් දෙන්න ඇමති බක්කුම්ගුර බෑමක. පෙන්ගාලබොක්කේ අවපීටනින් ඇතිවුණු කාලුගුණ වෙනසත් එක්කම නායෑම් අනතුරුත් ඇඟවයි. කොරෝනාවට සමාන බෛරස්සයක් ඇති බෞු්ලන් ශේෂයක් ලාවසයෙන් හමවෙයි. අද මේදක්වා කොෝනා රෝගින් එක්දහස් හැත්තයි හතර දෙනෙකු වාර්තාාව වුණා. මරන හැත්ත එකක් පිළබඳවත් සෞක සේවා අධ්‍යක්ජනවල්වරයා තහවුරු කළා. කොරනාා ප්‍රතිශක්තිය කරන්න එන්නට අවශ්‍යතාව අනුව අනිවාරය කිරිම සම්බහන්ඳයෙන් ඉදිරියේදී සල්කාබලන්න බව අමාතය කෙලි රමුක්වෙල මහතා පවසෙනවා. ස් හිර පලාස සලුම ික්ෂ හෝහල් ස්්‍රික් සහ මූලිකරෝහල්ලද අවුදුදල හට වැිදරවන් සහහා එන්නත් කරනේ හැට ආරම්ප කරන්නවා. පලාම කවහම අපි කරන්නන්නේ එන්නත ලබාගෙනට සෞඛ්‍යමාතේශයේ අදාල නිර්දේශවට අනුකූලද කියල බලන්නගතුම පලනටම කරන්න. ඒ බලඉවර වෙලා තමයි තීරණය කරන්නේ එන්නත ලබා දෙනවාවද නැත කියනකක්. එතකොට එන්න ලබාදුනට පස්ස අපි කරන්න එන්න ලබාදිල පැවාාගයක් එමස්ථානය තියලා ඉටහස්සුව තමයි ඕන්ට නිවස්මලා ෑමට අවස්ථාව ලබාදන්නේ. නෙද ිච යා මරෝහේද විත සංකුලතා සහිති දරුවට එන්නත් ලබදීම කටයුතු සිදුකරු. එන්නත් ලබාදන දරුවන්ගේගේ අන්යම් තොරතුරු දැනගැනීම සඳහා ඒවගේම ඔවන්ගේ යංගිස් ආකාරයක අසනිපදත්්‍යයක් වෝ අතුරවාබාදය තිබුණු දැනුන්දීම සඳහ අපි ළමාරෝග සඥ්ඥ වෛදරූගේ දුරකතරන්කගේ ලබදී තියෙනවා. ඒ අනුව මේ දරවාට එන්නත ලබාදුන්නට පසුව. පළිවිනි එන්නත්විනි එන්නත ලබාදුන්නට පසුව හස හමමාරත් දක්වා මේ දුරකතරාකයට ඇමතිීමෙන්. අප ලාමමාරක ස දෙ ක සම. දෙෙන පුුවන් ඒ වගේ මං කාරුණුක ඉල්ලා ටින්න කැමතියි මේ දුරකතනං කයට කතා කරන්න ඕන මෙම ස්ථානයෙන් මෙම එන්නත ලබාගත් දරුවන්ගේ දෙමවපියන් පමණයි අපිදැගල තියෙන මේ ක්ෂ්‍ය වෛතින ලොකු කරදරයක් කළලා තිෙනවා දන සෑම් ප්‍රදේශලයම මේ එන්නත් ලබා නොගත් පිරිසුත් මේ ුදුරකතනාන් කයට කතාකිරීම තුලින් ප අප යංිසි කාරය ගැටලුකාරිතත්යම පතුවෙලා යෙනවා එම නිසා හඳරමතක තියෙන මේ දුරතනංකයට කතා කළ යුත්තේ මෙම ස්ානයෙන් ඒ කඩ දරුවන් නැත රුදරහ ධනම තර සංකුල. දරවන්ට ලබා එන්නත් ලබාගත් පිරිස් පමණයි කොරුණනාා අර්ත එන්නත් ලබාකිින්ම සම්න්ධය නිරතයෙන් දැනත් කිරීම් කළද ඇතැ පිරිස් ඒ නොසලක ඇති ව කේලිය ැඹපුක්ල් මහ පසනවා. සෞඛ්‍යෂේත්‍රය හැටියට පේ වෛද්‍යවරුන් වෛද්‍යශේත්‍රය දැඩි ලෙස මේ සම්බන්ධ විල්ලීමක් කර නවා මේ අනවශ්‍ය ප්‍රචාරවලට රැබටෙන් ඇතුව. තමාගේ ආරක්ෂාව පිරිස මේ වැක්ෂීන්දකම ලබාගන්න කියලා හිදිරියේදී අපි බනාපොරොත්තු වන ඒ අත්‍යපශ්‍යව නොනන් තමාගේ ජීවිතය සම්බන්ධ තමාට අයිතියක් තියෙනවා වගේම තම කෙනෙකුට yeah uh -huh. ඒ බෝවනක වැලක්වීමට ගන්නාව තන්දුවට විුද්ධ වෙනවාවන ඒ ප්‍රශ්යක් තියෙන. නිසා හි නීතිම ත්ව ඇති්‍යව්‍යතාවයක් තුල අපිට ඒදෙ කළ හැක්කේ කෙසේද කියන තීන්දුව ගන්න සිද්ධ වෙන. ඒ අපි ගන්නවෙන්නේ තාමත්ම කල්පනාහබයි යම් කිසි විදහ නීතිරමක් ඇතුල්ලත් කරන්න තියෙනගේ සම්න්ධ සාකච්ා කරල වද්‍යාසේ උපෙස්සරගෙනටයුතු කරන්න ප බලවර. මේ මෙතර ෙරට පැතිියන ඩල්ට කොරනා අනු ප්‍රබේදී නිලවශයෙන් නම්ක ඇති බවශ්‍ර ජවර්තන ප්‍රවිශ් විද්‍යායේ ආත්මකතා ප්‍රතිශක්ති විද්‍යාව හා සයිලජව විද්‍යායතන අධ්‍යක්ෂ. චය න්ම ජීන්තර මහතා ට්‍රීට පන විඩක් මගින් සඳහන් කනවා. එමන් උප්‍රබේදය නම් කරත්තේ. 178 ලෙස. බෙරටින් වාර්තාවන සමස්ත කොරා සධ්‍යන් සංක්‍යාව පනලක්ෂ හතුන් දහස් හයිසය පහක් රහල් ගතව සහ නිවස්වල ප්‍රතිකාර ලබන සං්‍යාව හදල සයි දහස්තුන් සය නොත්තු නක් වඩවා සුවෙල බයිති සංක්‍යාව හර ලක්ෂ පනස්හතර හස් පන්සේ තිස්කක් සෞක සවා දක්ෂ ජනරාල්වරයා ඒ හවරු ක කොුණන මරන හැත්තෙක් අදදින වාර්තා කරනා ය සවදදු හැට වැඩි පනසහදදිකේ. වවා වය සෞරුදු තිහත් පනස් නමෑ තර දාහතර දෙෙනෙකු සහ අවුරදු තිහටඩු එක්යිකෝ අතර වෙන බවයි සෞඛක සවා දක්ෂ ජනරල්වරයාත හවරුර. එයනුව මෙට සමස්ත කරුණනා මරණන සංඛාව ොස් දහ හත්සය පනස් එකක් දක්වා ඉහලගිය. මමාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාති පරික්ෂණක් ඉල්ලූ, අමාත්‍ය ආචාරය බඳල ගුණවර්තද මහතාගෙන් අපාධ පරීක්ෂණ දෙපාතිමෙන්න්තුව පැ හතරක කාලයක් ප්‍රකාශ ලවාගත්තා. සතුස නිල දහරින්ගේ ඇදිහත්වීමට සහිතව සුදුලුණු බාලම් දෙ එකක් තුන්වන පර්ක්්ුවයට අලවිකිීම සිද සමාඳය මේ වන විට පරිීක්ෂණ සිදු කරනවා මෙම පරරික්ෂණ සඳහා දේශපාල අධිකාරයේ බාධ ඇතිබවට තර්ශනය කරමින් දූරෙන් නිවත්වන ලෙස තමන්ට එල්ලවන බලපැම් සම්බන්ධයෙන්. අපපක්ෂපාති පරික්ෂණයක් සිදු කරන ලෙස අමාත්‍යවරයා පොලිස්පතිවරයාකෙන්ල් මක්කලා එයන්ඔ පා පරීක්ෂණ දෙ පාර්ත්මේතුවට මෙම පරීක්ෂණ භරතීමට පොිස්පතිවරයා කටයවුතු කළ. අප්‍රාධ පරික්ෂණ දෙ පර්ත්මේතුව එම පරික්ෂණ ලට දාලව, අමාත්‍ය අශාය බඳලගුණවර්තන මහතාගෙන් පෑ හතරකටාසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. බසනාහිර පලාත් බුද්ධි කොට්ටාශය ඉදිරිපත් කළ බව සඳහන් කරමින් වත්ස පණ්ඩායමක් ෆිල්බඳ කිසිා මිලිපයක් සමාජ මාධ්‍යෝසේ ප්‍රචායමන බව නිරීක්ෂණ කිරීමට ලැපී ඇති බව පොලිස් මුලස්ථානය පවසනවා. මෙවැ தහුருු ොக்්‍රණලද තොතුරු ප්‍රචාරයකිරම අපරාධ වරදක්වන බවයි පොලිසිய නිවේතනය කරන්නේ. ලපිය බද්ධි කෝටා ේ අදක්ෂවරයා නිකුත් කල ලීපයක්ුවෝද. එහි සඳහන් වෙන වඩසැ් කණඩාෑම සමන්දයෙන් තුරතුර වල සාතාවය මෙෙක්තහුරු කරනපති බවයි පොලිස් මුලස්ථානය නිුත් ක නිවේදනය දැක් වන්නේ. එවැනි ොතුර සමාජච මත සේහෝ වෙන තාකාරයකට පතුරවාලීම මගින් අපරාධ නීතියටේ දඩුමම්ලපියයැකි වදක්සිද වනවා. එවැනි තොරතුරු වෙෙස සමාචගතකි රීමෙන්ට බලකින ලෙස මාතතාව දනම් දෙන බවද ොිස් ලස්ථානය සඳහන් කලා. පොලිසේ බද්‍යශු විසි චතික රක්ෂාවට තරචයක් විය හැයි සැකිය හැකි සේලුකාරණ. න්දව බදධ ොතු ක්ස් කර විශ් ේෂණ කිරීම දුකරනවා. අශ්‍යාවවස්ථාවලද එනි ොතු ැනක යුතුව යි සලකන බනනිල හ න් වෙ, වාර්තා කිරීම සි වන පවයි ොිසිය පසන්නේ, බද්ධ්‍යංශ රහසගතව ොතුර ර්තා කරන කනිය ෝ, එම ොතු හරිදරව කිීම, ච හ පන්ත ඇටතේ දඩුවම් ලබිය හැකිව දක්වන්නවා. එවැනි ොතු පරිගණක ඔසේ ්‍රචාரியය රීමෙන්, පරිගන ப்புරද ප යටதேේද දඩபம் හිමිිය හැකි බවයි පොலிස් ලස්தாානි තය කළ. දේශීය කහගොවියා ආරක්‍ෂා කර ගනමින් ඔවුන්ට සාධහරණ මිලක් ලබා දෙන්න කටුතු කරනවා කියලා. රජ්‍යමාත්‍ය ජානක වක්හුමර මහත්මයා ප්‍රකාශ කරනවා. සියලුම කුළබඩු අඩුමිලට ලබාදීමට කුළබඩු මණඩලේ රහා වැඩපිවෙලක් සකසා ඇති බවයි අමාතිවරයා බැඩිතුරටත්කෙවේ. හ ඇතුළු ුළබඩ ආාන නතරකිරීමට වජය තීරණ කිරීමත් සමග, ඒවා වගකිරීමට ජනාව දිරිමත්කිරීමටද පියවර ගැනනා. යි, ප්‍රදේශෝ රැසක කාහවගාව සාර්ථකව ආරභකිරුණු. එම ඩි පිවෙලට අනුව මේමන විට මෙනට පරි ෝජනයටට අවශ්‍ය හ මෙැරතුළ මනිෂ්පාධනකිරීමට හැකිවීම, සූෂේ ෂීට්‍රය හන මෙම තත්වය අකණ්ඩුව රගැනීම අරමුණින් කහවලට සාතික මිලක් ලවාදන ෙස වගකරුවන් ඉල්ලාසිිනවා. මගන්න පරහ ල දී හන්තරම දීලාපිට මේකර කරන්න ඉ ගන්න ම පරක්ර පහ මාර්ක් වගල දවා සංචාර්ය පරතම කරය අවුරුදු සක් ගන්ට වගවර යමුණන ඇතම තරක ජනපත්තුම ආව පස්සේ කිව්වත් දේශයේ කුල් බඩුවලට තනක් දෙනව කියලා එඒනිසාපි මේක කෙටිකාල්නවා අපට සාමානන්නි මහස රමයකකිද වගේ අසන්න ගඩ පුලුව නිසාපි මේ කාවාගාවට ග මේකකාබන පොරුින් අපි කර රසයින පොදන්න. ඇතනම සන්තෝසයිට නිවසායිතනය අපි හයා න අපපි පිළබඳ තුතිවන්ත වෙනවා බායතන තමයි අපි දිරිගන්නීමක්. රජ ලබාදුන්නු ජනපතිතුමා ලබාදුන්නු ඒ කහහා වගේරීම වැඩ පිල ස්සරහ ගෙන උදෝකර යිට නාතනය ගනි ස්තුතින්තව වෙන ම කහ වගාව වෙනෙන් ඉන්න ජනකක්කම ඇැමත්තුම අපි ගෞර නිල්ල සිිටන හ ගාව ප්‍රවර්ධනය කරන්න ඔොල්ලෝ පිවුරු පත් සකත් කරලා උදවකරා වගේ හොඳ පාලන මලක්දාලා පරිබෝගයන මුල්තැන දෙන්නවන ඒවගේම ගොවි අතා ආරක්ෂාවවෙන්න ඕනේ. පරිභෝගිකයාත් ගොවියයාත් ආරක්ෂාකිරීමට කුළබඩු මන්දලේ හරහා කටයතුරන වයි පච්ච අමාත්‍ය ජනකවක්කුපුරමහතා පවසන්නේ මවදේ හත්ත් තුන්. ප අප අ එන කුසගරම දෙපාර්තුමේන්තුවේ දැනුව තුළ වගාගල්ල තියනවා. ඒට අමතරව නිවාස එකන්නේ ගෘහයකක පහලුත් ලක්ෂයක් සඳහා අපි කහපැල පහබගින් ලබ දිරතියෙන. කොට අපිඒ එක බලාපොරොත්වයවා ඒ නිවසට අවශ්‍ය කන කහටික ඒ නිවස තුළ නිෂපාදනය කළ දෙන්න අපි දැනුවත් නැතුව තවත් විසාල් පිරිිසක් කහගල්ල තියනවා ඒටික වෙලඳ පොලොටෙන්නේ එකන් දෙෙසම්බර විතරවේවා ඒ එනකොට මේ කහමිලේ ලොකු අඩුවක් දකින්න පුළුවක් වෙලඳ පොල්ලේ ල් ගොඩා පල් හරදව ගියට අසාධරන්න. ඒ මොත් කුලබඩු සස්ථ මදත්තලිේ මිලදගන්නවා සාධර්ම මිකට මේ වෙලඳ පොලතින අසීමමිත වැඩුවීම පාලනය කරන්න තමයි නවතෝරක් රජ ැදිදත්වෙලා කාහ අඩු මලට ජනතාවට ලබල දෙන්න දැ කටුතු කර. නැට තුල කාවගාව සාර්ථක ආකාරයෙන්ිදු කෙරුුණත් තවමත් කහමිල ඒහළ මටම පවතින බද්ධ පරිභෝග්්‍යයන් පවසනවා. හේ අත්තරම ගනන් ග්‍රම් පන ගතරිය තුන්සියක් දෙේය අනුහ විදර එකකම්පණවලින් එකක නංවලින් කහයනවා කූරිය කරන්න හනවාගේවල්ලට පියහුවේ අවස්තතින කඩලින් ගඩහම් ෙන්නේ කවලන් කහ ව පාපිටි වගේක කල ත් ඩි පටෙ ගොට පරජ ම ය වන දේශය දනලලා කුලබඩු මන්ඩය තුලින් සාධාරන මලකට පාරිෝග්‍යන්ට කහලබදීම වැඩ පිවෙලක් ක්‍රා්මක බයි කුලබඩු අලුයි මඩලේ භාපති කොමද නිගුණුසික ාත්මිය ප්‍රකාශක කරන්නේ. ඇත්තරම අපේ ගොවි මහතුන් කිසිම තිගැස්මක් ඇති කරගන්න ඕන නැහ. මොකද එහෙම තිගැස්මක් ඇතිවෙන්නවඕන ඇරකහා ආනායිනය කරපු කාලේ අපේ ශක්තිය අපේ ගොවයා අපිට ගොවියයා ඕනේ පරිභෝග්‍යවනේ එක්කමවියන් පරිකැත්වන මසියලු දෙනා මිකම තලයකෙට නන්නලටේ ප්‍රශ්න විසඳන්න අතිකරු ජනාධීපත්තුමා ප්‍රබල උත්සායට ශක්තියක් වෙන තමයි කුළුබඩවල මන්දලිය අදමක් යන වැඩසටහන් කියාත්න කරන්නේ. මීලඟ වසරේ අවයින් වටයේ සංවදන කටයුතු ක්‍රියාත්ම කිරීමට සියලුම සංවධනකට උ සභාපතිවරුන් වෙත රෘපියල් ලියන සිය ැගින්වැෙනිකිරීමට නීමට බව වජ්‍ය මාත්‍යල වහන් රත්තේ මහතා ප්‍රකාශ කරනවා. ප දි ටික්ක සංර්තන යචනක්‍රම සම්බන්ධය නාකරක මත්‍රීවරන් හා ප්‍රදේශ්ය සහමන්ත්‍රීවරන් නවකිරීම ඩිස්ට්‍රානට අද එක්වමෙනයි ඒ මහතා මේ පවකයා සිටේ මෙ අවස්ථාවට රජ්චමාතය විමල විර දිසානායික. පාර්මේතු මත්‍රීවරන් වෙන Dීර සිහ සහ තිලක් රාජපක්ෂ මහතතුරුද එක්වසිටා. සංවර්ධන කමට සබහපදරවරයක්ට මිලේන සියකම දලක් එන අයවාය වෙන් කරම. සම්බන්ධී කටයුතු උප බහපද කමටි සමාජක අමාත්‍ය යැඳංකාරුවන්ට මිලියන විස්සක්වයෙන් කරවා පලා. පාලන කොටාශකට මිලියන හතරක් වෙන් කරන. ග්‍රාම සේවා වසමකට මිලේන තුනක් වෙන් කරනවා. මේ සියලුම දේ වෙන් කරන්නේ අපේ රට සංවර්ධනය කරන්නේ. තවටික දවස් එකකින් අපි රට විවුත්්ත කරනවා. ඊට පස්සේ රට ගොටගන්න. එෙන අවුරුද්ධ තුළ. සැබැහැ වෙනසක් කරලා මේ රටේ ජනතාවට හොඳ අනාගතයක් ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරන්න. තමුන් සේලා සියල දෙනාගේම සහයෝගය අපි බලාපොරොත් දෙෙනවා. විදේශමාතය මහචාරයජීල් පිරිස් මහතා බ්‍රිතානයේ දකුණුවාසියාව එක්ස ජාතියනන්ගේ සංවිධානය සහ පොදරජච මණ්ඩලිය පිළබඳ රාජ්චමාතය, විම්බල්ඩැන්හි ආහමජසාමිවරයා මුණගැසි දීපාශික සාකච්ඡා පැවැත්තුවා. වෙළදාම වරායනකරේ සහ අනිකුත් ස්ථානවල ඇති ආයෝජන අවස්ථාමෙන්ම සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භකිරීම සම්බාන්ධයන්ද අමාතවරුන් දෙපල කරුණු සාකච්ඡා කළලා. ோරාව සමඟ පවතින සම්බந்தතා පිළිබඳව අදහස් හමාறு කරගත් අමාතිවරුන්ටපල සංහිධාව සබන්ධ කරුණු ඇතුරූ පුළල් පරාසේක තොතුරු හෝමාරු කරගත්තා. නොදුරු අවස්සාාව ද ශ්‍ර ලංකාවේ සංචාරක නිර්තவන ලෙසට මහචර ජல் පீரிஸ்මහතා அහமட்් சாமி வரியாවෙத்து ஆරධனாக்கලා. කරவලපටිය යුගධනවි විදුබලාකාරය සම්බන්ධයෙන් අදත් මෙලස අදහස් පවනා. පත්ිාවගල සිල්දනම එකක වුුණ ජනාධිපොත්තුවාම මේක තියෙන ආර්ථික වටිනාකමත් රටේ අවශ්‍යතාවයක්ත් පැහැදිිරල දුන්න ඒවෙේ කවුල්ු කතා කරේ නෑ. එනිසා දැන් ක්‍රියාත්මක වෙනවා. අපි පසුගේ ගරු ග්‍රමතතිතුමා සම පක්ෂනාකෙන් හැටියට ගැන සාකචා කලා ඒක ද අවසා දහසකටලබන්න බැවුුණ එනිසා තමයි අපි අතිකරු ජනාධපත්තුම ලංකාවට පැමිණි හම අපි බලාපොරොත්තුවා පක්ෂණයකෙන් හැටියට එතුමයික්ම මේ පිළිබඳව සාකච්චාරලයමිකි අවසන්න දහසකටෙන්ට ඒ කැිනට ම්ඩල නියෝජනය. කරනමහර උදවිය කැබිනැට් එකේම ඉන්නඇදදි. කැමිනෙට් පන්ඩලේ රැසෙන අවස්ථාවේදී කිසිදු වචනයක් නොක කියන සමහර උදවිය. ඇයි මේ එලියට ඇවිල්ලා කැමිඩෙට් මණ්ඩලයෙන් පිටස්තරව ඇවිල්ල යම් යම් ප්‍රකාශ නිකුත් කරන්න එක ලෙතිඒක ඉතාමත්ම කනහටුදායක කරණාවත්. යුගතන ව බලාගාරය ඒ බලාගාරේ අයිතින් සයට හතලයක් ඩොලමිලියන දෙසිය පනහකට? විඒ ලාගාරයේ නැවතා ආපසු පවරදවකලයක් නැහ. බලාගාරයේ අයුකාලය ඉවරුණ හම ඒ බලාගාර ගලු අයි කරන. මේ විකිනීම කිය වචන වන්නට දැන් පවිච්චි කරන්නේ යෝජනය. මතකතියාගන්න මේක තමයි දෙදස් පහලය කර. දස් පහලේ පවුල් පාලනය කිය පවල්වාදය කියලා මතවාදයක්හදල හොඳට තිබුණු රට ආර්ථිකය ශක්තිමත්වදීපු රට අන්තිමට දෙදස් පාලය බොරු කියලා අරගෙන යුද්ධයක් කරලා. ර්ථිියක් ගාතනය කළ තමයි. නවත අපිට ලබාදුින්. මේ රටේ තියන ප්‍රධහන තැන්ටික විකුණත්දී රටක් හැටියට ගත්තහම්. ඒ රටේ අයිතිය තියාගන්න වන ප්‍රදහන කාරාටිකකි. විදුලිය එක දවසක් දෙක් ඇනහිටවන්න පුළුවන් වුනොත් මුළු රටම නතර කරන්න පුළලා එකකම හොතකි මේ දේපල ටික විකුණණ කුමන්තනය ඇතුළේ. මේ විදුලිය දීමත් එක්තරා විදික කුමන්තනයක් හැටියට. අපිේ මේ විිකර කනක ප්‍රතිත්ති අඩුවක් නෙව ඒ විකර ක හල තමයි ක්ෂ නාගතු හිට ක් ාදීක පක්ෂේ න සංස්ථාව කු ලති න ඒවාගේ ර සස්ථාව කුල වන වක අනන්ත ප්‍රමාණ දෙවල් කුන් ලති. රජ ඇටයට අප විකරුණ ප්‍රතිපත්තිය නෙේ ඉන්නන්නේ බ පෞද්ලික ආයෝජකයන්ට අපි ආරාජනා කල්ලා අප රාජ්‍ය ස පෞ ලි හව ට. මාති්‍ය නම රාජපක්ෂමහතා හම්බන්තොට, උද්බිත උද්‍යානයේ නිරීක්‍ෂණ චරිකාවකට අද එක් වුණා. මෙම උද්බිත උද්‍යානය දෙස්විදි සංචාරකයන් අතර ප්‍රචලිත කිරීමට වශ්‍ය ක්‍රියාමාරික ගන්නා බවයි අමාතිවරයා මෙහිදී සඳහන් කේ. उদbe uj්‍යන දිරි සංනතු ප අමා්‍ය نامවා پක්ෂ තා මෙ kar සවාදේශn සheදා dahaumaීම තා ්‍රදේ පni මාගයක්සා ීමට උ্бе උ්‍යන බල rani utsha ීම නිසා man අපාව ප බ क्या ඒ ට වැඩ ට නට ර ක්ෂ හ දන්න ොල ම ර ද ඉතම හර හ ේ ගල ග හ බාන්න. ඒ උද්‍යානය හිසාකාර අධ්‍යක්ෂ පී පලිාකාර භහතා සඳහන් කළේ අදාළ මාර්කයේස් සහිත ඉඩම උද්බි උද්‍යානයට අයත් වන බවයි. අපේ උද්බිත උද්‍යානය එක්තර කොටසක ඒ කාලේ විකල්ප මාර්ගයක් නොමැතිවීම නිසා ජනතාව ගැන හිතලා කුඩා පාරත් දීලතියෙන් හැබයි ඒ දෙදස් දහතුනේ අතිවිශේෂ ගැසත් පත්‍රයම් මගින් ගැසට කරපු ඉඩම. එතොට ඒක අයිත්‍ය තියන්නේ ජාති උද්බි ද්‍යාන දෙපර්මේන්තුවට ්‍ය අනු கூුළොම් වි ද්‍යානය රහ පාර නොමැතිව, කල් මාගේයක් උද්බිතුද්‍යයයටට පිතින් දැන්ට නතාවටයන්න තිෙනවා. එතුට ඒ මාර්ගයකාපට් කරලා බිදුද්‍යාන හරහතියෙන මාර්ගය කාපට් කරන්න නැතුව ඒ මුළු කොටසම අපි වනන්තර පද්ධතියක් නිර්මාණය කරන එකට යොදාගන්න තම අවශ්‍යාවතිය කෙ වෙදත් මෙ ගටලට ම දත් ව සාධනය පිතුරක් ලබදීම දිදේදීටයුතු කර ව අමාතවරයා අසිටයාා බපොරත්තු මයිදිදිට විදත්තනකට එක පත්තකේ මෙවැනි උද්ධ ද්‍යාන ලංකාවේ සංචාර්කයන්ට වගේම විදේශයට පවා විර යුතු තැක් බවට අපිවිස්වා. නම් විශේෂම පහස දුවට පරිසේ පිබඳව අධ්‍යනක කනන්නට හො න ඉතා විශවාසකන දිරි කාලේ තත් ්‍යාප කනවාගේ මේ පිබව ට ජනතාව දනුවත් කරන්න ඕන්න මේ නැරබන්න එන්න පුළුවන්ට අත්තරම මේ පරිසර නිර්මාණන්වට පසේ ශ වැට පිලක් ාත්මක්කන වගේමතම දේශ සංචරකන්ටත් යාල උඩවලව බූදල යනවාගේම මුද්ි ද්‍යාන වලටත් පැමිණෙන් කියගෙන පනවිේ සංචර් මත්ත්‍යන්ච හ සහ සචරය ප්‍රවර්ධනය කන හ ලබද අපි හඩදු කරන්න. ඳනිකා දන්ත ධාතුන් වහන්සේ මෙරැටවෙත්ත වඩම්මපු ගමනේ සුවිශේෂම ප්‍රදේශ වුණේ උතුරුපදේශය. දර්දා වහන්සේ වඩා හිදුවා උතුරුකරේ බොෝස්ථනාවලදී මහත් හරිසරෙන් පුද පූජා පවෞත්තපු බව ඉතිහාසේ දැක්වෙනවා. නිමේශ ඒවිදිහට දළදා වහන්සේ වඩා හිදුවලා මහා ඉහලින් පුද සත්කාර පවත්වපු. අතීතේ ඉතාම දියුණු මට්ටමක තිබුණු පුද මිමක් හොයාගෙන අපේ උරු මේ සොයා නිෂ්පාධික කණ්ඩායම ගමන් කළා. දහන්සේ ලංකාව වැඩමකිරව්වට පස්සේ උතුර ස්ථාන කීපයකම තැම්පත් කරලා. පුද පූජා පැවැත්තුවා කියලා යෙති හාසේ සඳහුවෙනවා. මේ පුද පූජා කොයිතරම් භක්තියකින් පැත්වද කියනවනම් හෑ ස්ථානයකම විහර විහා රිදිි කරන්න අත රජදරුව කටයුතු කළලා මස්ථානෝට දරතිය නම් විමර්සනය කල බන්නකොට අපට පේනවා අපි බෞද්ධ ජනතාව කොයි තරම් භක්තියක් දල දහිවියන්ට දක්වුල තියෙන කෙනෙක්. දන්ත කුමරු හා හෙමමාලා කුමරිය. ධන්ත ධාතුන් වහන්සේ රගෙන ශ්‍රී ලංකාත්්‍යීපයේ උතුරුකරේ යාාපාපකනට සම්ප්‍රාප්තවීමත් සමග මුළු උතුරු කරේ පුරහම පරාජ්්‍ය අනුග්‍රහයටතේ පිවිට පුද පෝජා සන්නුදාාන කෙරුණා. යාාපනය තිස්ස විහාරයත් මොලතිව් කුරුන්ද මලේ මෙන්ම වෞන්‍යාව මඩුකන්ද ශ්‍රී දළදා විහාරය සමමල් ගස්කඩ විහාරය මෙන්ම ඇඩුමගස්කඩ කිරිවිහිර සහ. මාකච්චකුඩිය පුරාණ ගල්ලෙන් වි්‍යහාරය ඒ අතර සුවිශේෂී ස්ථාන වනවා. අතීතයේ ඉතා දියුණු මට්ටමක පැවති ඇටමකස් කඩ කිරිවෙහෙර කාලයාගේ ඇබෑමින් විනාශයටපත්තු ඇති අතර. එහි දැනට පවතින නෂ්ඨාවශේෂයන් අතර, ප්‍රතිමා ගෘහයක් සහ සිවුරැස් බිමක ගල්කනු රැසක්දදැකකත හැකි. ශේෂවී කියය ස්තූපයේ, ගඩුල් පමණක් දැකගැනීමට ලැබෙන අතර කැඩීගිය ශෛලමය ප්‍රතිමාවක කොටස් මෙන්ම තවත් බොහෝ ඉපැරණි නටබුන් මේ භූමිය පුරා විහිතී පවතිනවා පාත ලාංචචන සහිත ශිලාපලකය මෙන්ම ටැම් ලිපියක්ද මේ පුදබිමේ දැකගත හැකි. දලතා සමතුන්ට පුදකූජා පවත්වන අවස්ථාාවය නැගෙන හේ විසි හඬ ඇසෙන වායිමි සියලු කුමුරු එඩම්වල අස්වැන්නේ අග්‍ර කොටස දරදා වහන්සේට පූජා කළයුතු බවත් පරහර පරිපෝජනය කරන්නන් සුලකයන් සහ කපොටන් වී ඉපතින බවත් අදාල ටැම්ලිපියේ සඳහන්ම තිබෙනවා. වව්නයා වැටම ගස්කට කිරිවේරසී ධන්තධාත් පුරාණ රාජමහා විහාරයට සන්ධ්‍යාබාගේදී පැමිනිිච හෙම මාලා කුමාරිකාවක් ධන්ත කුමරුටත් ආගන්තුක සච්කාර කරලා අවට තිබුණු මල් නෙලලා මල් ගොඩාක් ගහලා මේ මල් ගොඩවුඩ දළදා වහන්සේ සෑම්පාත්් කරලා කිරි ආහාර පූජා කරලා. පසුව මෙතන සීවෙන්ඩ මේ විදියට විහාරස්ථානයක් බවට පත්කෙරුවා. කොටි ත්‍රස්තවාදය හමුවේ දිවි පරතූට තා මේ පුදබිම ආරක්ෂා කරගැනීමට මහා සඟරුවනකත් උත්සාහය මල් පලගන්වමින් එය මතු පරපුරට දායාතකිරීමට නිසි සම්පක්ෂණයක් හා සංවර්ධනයක් සිදුකිරීම. අද දවසයි බලධාරයන්ගේ වගකීම හා යුතුකම දෙබනවා. ංගල්ල බොක් පදශ ඇවී තිබෙන අවපීර්න තත්පේ වක්්‍ර ලපෑමක් ලෙස, දිවනේ බොහෝ ප්‍රදේශව තද බැසි ඇතිී හැකි බව කල්කුණ අශ්‍ය පවසනවා. පවතින අධික වර්ශෂාව සමඟ ප්‍රදේශය කිහිපේක, නායම් අවදානම් ඇතිවී තිබෙන බවයි, ජාතික ගොඩනැගි පරේෂණම්විධහනය සඳහන් කළේ. බසන අහිර සබරගමුව මධ්‍යම සහ වයම්ඹ පලත්වලටත් ගාල සහ මාත්‍ර දිිස්්‍රික්වල්ටත් විටින් විට වැසිහෝ ගිගුරුම් සහිත වැසිඇතිවන බව කකාලගුණ විද්‍යා දෙපාර්තිමේන්තුව නිවතනය කරනවා. ඇතැ ස්ථානවලට මිලවිටර් සයට වැඩ තද වැසි ඇතිවිය හැකි බව කකාලගුණු වි්‍යා දෙපාර්තිමේන්තුවේ නිියෝචා ්‍යක්ෂ මෙරල් මන්ඩස් මහතා සඳහන් කලා. प्रदे දුේ වක බලපෑම ඒ देෙන හराහා ම් ප්‍රවා ගේ දම වැඩ मिलमीर सी විन तो माध्यම කඩු करें बार ම් प्रदේश तोො ග රපු නුවර නුවර ම वाගේ शම वाල प्या विेෂමහම ුව වැ ල प अना ගේ මැද ध्यම කු े प्रදේ අන්නාරම සිත උපලම ගාල්ල මාතර හර ආම්බද දක් ෙන් මු තු දේව ං ේඩිය ෙ මට පැට ලබ ඇත හැක ක්වනත් වැඩව ැකයාාවති න නිසා ශ්න අයයට සහ දක්ුණු මූදු පදේවල දීවර සහ නාවික තකයතුළේෙදනයේ සම්බන්ධ විශේෂ අවධනකින් කටතු කරන් ක අපප ලාස කමති අදසසාහහි තිදිනේද. මෙ අතර පවතින අධික වැසි සමක නායම් කන්ඳු කඩා වැටීම් ගල් පෙරලීම් වැනි අවදානම් තත්වයන් ඇතිවී හැකි බව, ජාතික ගොඩනැගලි පර්ේශනාආකාරය නිවේතනය කරනවා. ගල්ල දිස්්‍රිකේ ඇල්පිටිය සහ නෙලුව ප්‍රදේශවලටත්, කෑගල්ල දිස්ශ්‍රිකයේ යටයන්තොට සහ රුගන්වෙල්ල ප්‍රදේශවලටත්. මාතර දිශ්‍රිකේ අකුරඇස සහ කොටපල ප්‍රදේශවලටත් නායම් අවදානම් නිකුත් කරතිබෙනවා. නුවරලේ දිස්ශ්‍රිකේ අමකමූ සහ රත්මපුර දිශ්‍රිකේ ඇහැළිය ගොඩ කුරුවිට කලවාන කිරදිවල සහ රත්මපුර ප්‍රදේශවලයකම් කොට්ටාශවලටත් නායමේ අවදාානම් තත්ත්වයන් ප්‍රකාශ කරති බෙනවා. මෙම ප්‍රදේශවල කඳකර බෑවුම් සහ ආශ්‍රිත ප්‍රදේශවල ජවත්මන ජනතාවට විශේෂයෙන් සැලිකිලිමත්මන ලෙසට දැනුම් දීම් සිදුකරුුණ. වා කල්ලිය ප්‍රැන්ලෙ හනාගෙන සිටි දෙදනකු ඇතුළු පස්තෙකු යාාපනය පොලසිය මගින් අතරං ගොඩගත්තා ඔවු සතුතිබී තියුණුකඩ තුනක්ද පොලිසිය සස්වාගැීමට සමත්තුනා. යපනිය න්තනාමටම් ප්‍රදශේදී පුදගලෙකුට තියුණු අයද වලින් පහරදි බරපතරතුවලස දුකිරීමේ සිද්ධයක් සම්න්ධය කළ පරික්ෂණලද සකරුවන් අතරන් කොට කරනේ පහරදීම බියවැදීම මෙන්ම සමාජ විරධී ක්‍රියාවන් ප්‍රසකට ප්‍රධානකරන් දනට චෝතනායිල ීතිබෙනවා ඩු සකට වාකාල්ලට ලබදන පුදගලෙකු අතර කොට පත්ව අන්තවර ව පොිසිේ පකාශ කල. දී මලිය අද ටිගහරාව ප්‍රදේශය අටවතිබූ බන්ධන තුවක්කුවටහස්සුවීම පනස්හැරදි දරපිය කමිය කොස්ත බෙනවා ම කුම්රට ගොස් යාල නිවසත පැමිමින් සිියද. . ්‍රදೇ ಂ ින් ම් ක . රති CCTV ැ, දු ක ර . ක ්‍රදේ ක වා ම් රක ක් හ කර හ ලಿ . එසමඟින් ප්‍රාප්‍රිය දහය වාධන පවත්තිී අදට අවුසන්පනවා. දැන් විපරම විශේෂාන්ගේ. ශිපාත්වියය1 මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි කියල කියෙපු මිනිසාව. චීවරයක් ඇඳකත්ත මිනිස්සකුගේ වෙඩි පහරින් සඳහටම නිහන වනේ අද වගේ දවසක. ඒ එදදාහස් නවසය පනස් නව අවරුද්දේ සැ්තැම්බර් මාසේ විසි හයවෙෙනදා. මේ රටේ යුගයේ මිනිසාවිතියට කවුරුත් කියන පනස් හයේදී විප්ලවයක් කරපු SWRD. බණ්ඩාර්ණයක කියන ජනතාවගේ මිනිසා වෙඩි උන්ඩයකින් සඳහටම නියහට කරන්නට කුමන්ත්‍රණ කාරයන්ට මීට අවුරුදු හැට දෙකකට කලින් අදවගේ දවසකද පුළුවන් වුනාා. බණඩාරණයක කියලා කියන්නේ ශ්වේලාංකයේ ඉතිහාසේ වෙනම පරිච්චේදයක් වෙනම කියවීමක්. කා මකා ධාන්න බැරි ජනතා විප්ලවයක් කරපු වෙනම චරිතයක්. ශ්‍රීලාංකයේ මොඩලේ මොක්ද කිය නෙක පට ලෝකෙට හඳුමල දෙන්න මුලපුරපු, පොවෙ පයගහල ජීවත්ත එච්ච මිනිසික්. හදල්ල වලව් පැලැන්තියකින් උත්පත්තිය ලබපු, ටයිකෝට් අඳන්න පුරදු වුණු ඔක්ස්ෆර්ඩ් හිල්ලා එතනත් ලංකාවේ නමත්. බන්්ධාර්නායක කියන නමත් මකන්න බැරිවිදියට ලියලා අපපු. සොමන් වෙස්ට් රෙච්වේ ඩයිස් බන්ඩාරණයක කියන සුද්දගේ නම් ගොඩක් එක්ක පටමැඳනු සුද්දගේ භාෂාව සුද්දරත් වැඩිය හොඳට කතා කරලා. ආසියාවේ රිදිී සහිනුව කියලා නමකුත් පටමැදගත්ත. බන්ධාරණයක මහත්තයා යMPෙන් දේශපාලනය පටන් අරගෙන යMPට මෙරටේ පොඩිමිනිියගේ දුකයි කඳුලයි දහදිය සෝඳයි අඳනගන්න බැහ කියලා හොඳටෝම තේරුම් අරගෙන එද්හස් නවසය පනස් එකේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කියන පක්ෂයකුත් හදලා. එදහස් නවසය පනස් හයදී වමයි බලවේකත් එක්කව කරගෙන. පොදු ජනතාවගේ ආණ්ඩුවක් හදන්න මුල් වෙලා. ඒ ආණ්ඩුවේ අග්‍රා මාත දෝරයට පත්වෙලා. මෙරටේ අකා මකා දාන්න බැරි විප්ලවයක් කරපු අසම සම නායකෙක් බන්ඩාර්නායක මහත්තයාගේ චින්තනය වෙනම චින්තනයක්. ඉංග්‍රීයෙන් ඉගෙනගෙන ඉංග්‍රීසි පැලැන්තිට හැදිල වැඩිලා, ඉංග්‍රසියන්ගේ ධනේශ්වරයට ගර කරන UMPය කියන පක්ෂයෙන් දේශපානය පටන් අරගෙන? ඒකේ අනිත් අන්තිටම ගිහිල්ලා රෙද්දයි බැනියමයි ඇඳගෙන සංග වෙදගුරු ගොවි කම්කරු පංච මහා බලවේග එක තැනකට අරගෙන. මේරටේ සැබෑ ජනතා විප්ලවයක් කරන්න බන්ධාරණයක මහත්තයට පුළුවන් වුණා. ඒක මහා සලකුණක් ඒ මහා දැවැන්ත වෙනසක්. අමුට ලේසුව ඇඳගෙන කුමරු වැඩකරපු ගොවියාගේ පුතාටත්. ිවිදාලට යන්න ලුවන් වුණේ බණ්ඩාරණයක මහත්තයා, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරපු එකනුත් දේශය චින්තනයෙන් හැඩගැවුණු අධ්‍යාපන ක්‍රමයෙනුත් කියනක අද ගොඩක් උන්දලට අමතක වෙලාගිහිල්ලා. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරපුයක වැරදි දෙයක් කියලා කියන සම හරක් උන්දලත් ඉන්නවා. හැබැයි ඒ ගොඩක් උන්දලගේ ඉතිහාසය අරම් බැලුවොත්. අපපොච්චිලා ගොඩක් අය පරිපාලනේත්. ක් ැන්වලත් ඉහල තැන්වලට එන්න පාලම හදාගෙන තියෙන්නේ සිංහල භාෂාව රාජ්‍යවාෂාව කරපුයකින්. සුද්දගේ පාලනයට යට වෙලා තිබ කලු සුද්ධ පාලනයකරපු ගොඩක් දේවල් ජනසතු කරන්න මුලපිරුවෙත් වින් කවුරුවත්ෙමයි මේ බන්්ඩාරණයක මහත්තයමයි. ඒ මත්තයා මිනිස්සුන්ට ඇත්තටම ආදරය කරපු කෙනෙක්. රදල බලවවකින් ආවත් ඒ ඔක්කොම පැත්තකට දාලා. පොඩි මිනිහගේ පැත්ත අරගෙන ඒ පොඩිමිනිහට කොන්ද කෙලින්තියාගෙන වැඩක්රන්න පුළුවන් ක්‍රමයක් හදලන්න මුලිරුවේ. බ්ධානායක මහත්තයමයි. බන්්ඩාර්ණයක චින්තනය මේ රටේ හරි විදිහට ක්‍රියාත්මකුණානං අද අපේ රට තියෙන්නේ මෙතන නෙවෙයි. ලෝක රටවල්වලින් ඉහළම තැනක අපි ඉන්න තිබ්බා අපේ මොඩලයකින් බන්ඩාණනායක මහත්ත්‍ය ක්‍රියත්ම කරන්න හදපු, එඒ දේශීය චින්තනය ක්‍රාත්මකුණානං හැබැයි අපේ රටේ මූදිින් වටවෙච්ච මේ දූපත් රාජ්‍ය තුළේ ඒ වගේ ගමනකට ලේසි පහසු ඉඩක් දෙන්නේ නැහැ. ෙින් කවරුවත් නෙවෙයි සුද්ද කීමට සුද්දගේ පදයට නටන කළු සුද්දෝ. එදත් හටියා අදත්තින්නවා. හෙටත් ඉඳවි. අන් ඒ බටහිර කොමන්ට්‍ර කාරයන්ගේ ඇජන්ඩට ක්‍රාත්මක වෙච්චක් කුමන්්‍රනණනි සාතමයි. එක්දහස් නවසය පනස් නවේ අද වගේම දවසකදි. කුරුදුවවත්තේ රොස්මිට් පෙදෙසේ බන්ඩාරණයක මහත්තයාගේ ගෙදරදි චීවරයක් ඇගේ දාගත්ත සෝමා රාම කියල නමකුත්තිබුණ ඒ චිවරධ හරියා අපේ හාමුදුරුවනේ කියලා. ර කමට නමස්කාරකරපු බන්්ඩාර්ණයක අගමතිවරයට වැඩි තිබ්බේ. ඇත්තටම ඒ වැඩි පහර වැදුනේ බන්්ඩාර්ණයක මහත්තයාගේ පපුුවටත් වැඩිය. මේ ස්ශ්‍රේීලාංකය දේශපාලනයත් ශ්‍රීලාංකය අනාගතයේත් පපුුවටයි. අභිමානයේ ැිහිටින්න පුළුවන් වට ගොඩනගන්න අඩිතාලම දාපු. ස්.RD. බන්්ඩාර්ණයක කියන ඒ යුක පුරුෂ්‍යාව. අද වගේ දවසක ඒ කුමන්ත්වන කාරයන් නිහට කරෙව්වේ වෙනි මොකවත් නිසා නෙවෙයි. ඒ යන ගමන ඒ විදිහට ග්‍යානං ලංකාව නවතින්නේ කොතනද කියලවත් ඒ උන්දලට හිතාගන්න බැරිවෙච්ච නිසයි. හැබැයි බන්ඩාර්නායක මහත්තයා අද වගේ දවසක නහඬ කළත් ඒත් චින්තනය නහට කරවන්න බන්්ඩාරණයක නෝන මහත්තයා සිරිමාවූ රත්වත්තේ ඩයිස් බන්ඩාර්ණයක මතිනිය එඩක් කඩක් නං දුන්නේ නැහැ. මහත්තවයා හදපු ශ්‍ර ලංකා නිදහස් පක්ෂයත් ඒ දේශීය චින්තනයත්. ඒ දේශීය ආර්ථික ක්‍රමයක්ත් බණඩාරණායක මැතිණියය ඉස්සරහට ගෙනයන්න කරන්න පුළුවන් හැමදේම කලා හැබැයි. තාත්තා හදපු අම්ම වඩපු! එවුනාට රටක් නැකිට්ටවන්න තිපු ඒත් චින්තනය කඩාකපපල් කරන්න මුලපිරුවවෙත් බනිින් කවරුවත් නෙවෙයි. බන්ඩාර්ණායක යුවලගේ දරුවන් වුණත් චන්ද්‍රිකා කුමාර්තුන්ග බ්ඩාර්ණායකත්, අනුර බණ්ඩාර්ණයකත් කියන එක නොකියම බැහැ. තාත්ත හදපු අම්ම ගොඩනගපු, ඒ පක්ෂෙත් ඒ දේශීය චින්තනයත් ඒ කමවේදයක්. ත් නතාවත් වෙනුවෙන් ඉදිරිටම ගෙනියන්න එ දුවටයි පුතාටයි පුළුවන්කම ලැබුණනං. ගාහතනේ වෙලා අවුරදු හැට දෙකක් ගහිල්ලක් නොමැරුණු මිනිසෙක්විදියටට තවමක්. ජනතාවගේ හදවත්තුළ ජීවත්වෙන ස්RD. බණඩධාණනායක කියන යුගගේ මිනිසාට. එදාට වැඩිය අද කොච්චර වටනාකමක් ලැබෙන්න්න තිබ්බද. එඒවනට දයිවේ සරදමක්විදිට තාත්තයි අම්මයි හදලා පෝෂිණය කරලා. ඒ චින්තනය විදරක් නෙවෙයි. ඒ පක්ෂිත් වල පල්ලට යවන තත්වට පත්කරන්න අඩිතාලම දැම්මෙත් ඒ දුවයි පුතයි කියනක මේරට ජනතාව හොඳටෝම තේරුම් අරගෙන ඉවරයි. ඒ කොහම මොනදේ වුණත් බන්ඩාර්ණයක මහත්තයයා හදලා පෝෂණය කරලා විප්ලවයකින් ආ්ඩුවකුත් දේකරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මිනිස්සුන්ට අමතක වුණත් කිසිදා කිසිකාලෙක කිසි විටකදවත් සොලම රිච්වේ යිස් බන්ඩාර්ණනායක කියන නාමේනං. කිසිම විදියකින්ත්. අකා මකා දාන්නවත් අමතික කරන්නවත් තව පරම්පරා ගණනාවකට මොනම විදිහකින්මත් බැරිවේවි. මොකද බණ්ඩාරණයක කියලා කියන්නේ නිකම්ම නිකං නමක් නෙවෙයි. ඒක මහපොළොවෙ ජනතවෙච්ච වෙනම චින්තනයක්. අදත් විපරම පිටපත සුධර්මෙන් රදලියකොටකින්.